ආයුබෝවන් දුවේ පුතේ, ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන යටතේ ද්‍රව්‍ය බලා ඇඳීම දළ සටහන් ඇඳීම පෙරදින අපි පාඩමක් සිද්ධ කරා. එම පාඩමට අදාළ වර්ණ ගැන්වීමේ ක්‍රියාකාරකම අද කරන්න තමයි සූදානම් වන්නේ. එම ක්‍රියාකාරකමට අදාළව ද්‍රව්‍ය සමූහය වර්ණ ගන්වන ආකාරය මෙතැන් සිට අපි අධ්‍යනයක යෙදෙමු. ඒ සඳහා නිපුණතාව දෙකේ බිඳුව පරිසරයේ පවත්නා වස්තු සම්පීඩනාත්මකව චිත්‍රණය කරයි. දෙකේ එක නිපුණතා මට්ටම විවිධ සාභාවික හා නිර්මිත වස්තු සම්පීඩනාත්මකව චිත්‍රණය කරයි. එතකොට පරිසරයේ පවත්නා විවිධ වස්තුන් ඒවට හැඩ තියෙනවා, ඒ වගේම ඒවට වර්ණ තියෙනවා. ඒවා භාවිතා කරලා වර්ණ චිත්‍රයක් අඳින හැටි තමයි අපි මේකෙන් අපේක්ෂා කරන්නේ. ඊට පස්සේ ක්‍රියාකාරකම දෙකේ දෙකේ එක ඝනකාබ හැඩැති පෙට්ටියක්, සිලින්ඩරාකාර ප්ලාස්ටික් අඩු ජෝගුවක්, පළල් පත්‍ර සහිත ක්‍රෝටන් නත්තක්, ලෙලි ගැසූ පොල් ගෙඩියක් හා රෙදි කඩක් තමයි චිත්‍රණය කරන්නේ. මෙම ක්‍රියාකාරකමෙන් අපේක්ෂිත ඉගෙනුම් ඵල තමයි වර්ණ මාධ්‍යයට උචිත ශිල්පක්‍රම භාවිතයෙන් ත්‍රිමාන ලක්ෂණ මතුවන අයුරින් ද්‍රව්‍ය සමූහය වර්ණ ගන්වයි. ද්‍රව්‍යවල වයනය මතු කර දක්වයි. ද්‍රව්‍ය සමූහයට ගැළපෙනසේ පසුබිම වර්ණ ගන්වයි. එතකොට ඉගෙනුම් ඵල ලෙස අපි අපේක්ෂා කරන්නේ ද්‍රව්‍යංගේ ත්‍රිමාන ගති ලක්ෂණ, මතු පිට ස්වභාවය, ඝනකම, මේ වගේ සිද්ධාන්ත කෙසේද අපි වර්ණ කිරීම තුළින් ඉස්මතු කරන්නේ කියලා තමයි මෙම් පාඩමෙන් කරගෙන යන්නේ. වර්ණ භාවිතයෙන් ත්‍රිමාන ලක්ෂණ මතු කිරීමේදී තිරයේ දක්නට ලැබෙනවා මූලික වර්ණ ආලේපය. මූලික වර්ණ ආලේපය තියෙන්නේ ඝන වර්ණයේ සිට ලාවර්ණය දක්වා යන විදිහට. ඒකේ ඝන වර්ණය එහෙම නැත්නම් අඳුරු ස්ථානවලට වර්ණ යොදන ආකාරය තමයි ඔබට මේ රූප සටහනින් දකින්න ලැබෙන්නේ. ඊළඟට වර්ණ සම්පූර්ණ පූර්ණ කරපු චිත්‍ර සටහනක් ඔයගොල්ලන්ට තිරේ දිස්සෙනවා. එම ද්‍රව්‍යයන්ට වර්ණ යෙදීමේදී ත්‍රිමාන ගති ලක්ෂණ මතු කිරීම, අදාළ ද්‍රව්‍යයන්ගේ ස්වාභාවික සහ නිර්මිත වස්තුන්ගේ වර්ණ යෙදීමේදී ඊට උචිත වර්ණ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තලය අර්ථවත්ව භාවිතා කරලා තියෙනවා. භාණ්ඩ ටිකට ගැළපෙන ලෑල්ල එහෙම නැත්නම් ධාරකය යොදාගෙන තියෙනවා. ධාරකය සඳහා අවශ්‍ය එහෙම නැත්නම් උචිත වර්ණමාලාව භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තලය තුලින් ද්‍රව්‍ය ටික ඉස්මතු කරගන්න අවශ්‍ය පසුතලයකුත් යොදලා තියෙනවා. හොඳයි, එහෙනම් දුවේ පුතේ, අපි මේ තිරයේ තියෙන සටහනට අනුව ධාරකය මත තබලා තියෙන ද්‍රව්‍ය ටික වර්ණ ගන්වන්නේ කොහොමද කියලා මෙතෙන් සිට අභ්‍යාසය යෙදෙමු. හොඳයි දුවේ පුතේ, පෙරදා පාඩමෙන් ඉගෙනගත්ත දළ සටහනට අනුව ද්‍රව්‍ය බල ඇඳීම වර්ණ ගන්වන්න තමයි අපේ සූදානම. මේ තියෙන්නේ පෙරදා අපි ඇඳපු දළ සටහන, පැන්සලෙන් එළි අඳුරු දක්වලා තියෙන ආකාරය. දැන් අපි මෙම දළ සටහනේ එළි අඳුරු දක්වලා ඇති ආකාරයට තමයි වර්ණ පූර්ණය කරන්නේ. වර්ණ භාවිතා කරමින් එළි අඳුරු මතු කරමින් චිත්‍රය තුළට වර්ණ එකතු කරන්නේ කොහොමද කියලා අපි අද පාඩමෙන් ඉගෙන ගමු. හොඳයි දුවේ පුතේ, අපි අද වර්ණ මාධ්‍ය හැටියට පාවිච්චි කරන්නේ පැස්ටල් වර්ණ මාධ්‍ය. පැස්ටල් කියලා කියන්නේ ඝන වර්ණ මාධ්‍ය. පැස්ටල් වර්ණය භාවිතා කරනකොට අපි ස්වාභාවික ද්‍රව්‍යයන්ගේ වර්ණ භාවිතා කරනකොට ඒකට අදාළම වර්ණත්, එහෙම නැත්නම් නිර්මිත වස්තුන් වල වර්ණ යෙදෙනකොට ඒකට අපිට කැමති වර්ණයක් භාවිතා කරලා ඒ හැඩතල මතු කරගන්න පුළුවන්. අපි ඉස්සර වෙලාම ද්‍රව්‍ය බල ඇඳීමේ ඝනකාබ හැඩැති පෙට්ටියට වර්ණ යොදලා බලමු. මම තද කොළ පැහැති වර්ණය භාවිතා කරනවා. ඝනකාබ හැඩැති පෙට්ටිය වර්ණ කිරීමේදී එහිදී මම වර්ණ භාවිතා කරන්නේ තද වර්ණයේ සිට ලාවර්ණය දක්වා යන විහිදිලා යන විදිහට. අපි ওই විදිහට අඳුර තියෙන ස්ථානවලට වර්ණය මදක් තදට යොදනවා. පැස්ටල් කූර භාවිතා කරනකොට දුවේ පුතේ අපි වර්ණ භාවිතා කරන ශිල්ප ක්‍රම තියෙනවා ගොඩක්. මම මෙහෙදි භාවිතා කරන්නේ අඳුරට තද වර්ණය දාන නිසා ඔයගොල්ලෝ
මෙතෙන්දි තද වර්ණය පාවිච්චි කරන්න අඳුර වැටිලා තියෙන ස්ථානවලට මේ විදියට. එතකොට මෙතන ලයින් එකක් තියෙනවා. ඊළඟට අපි ඒ වර්ණයත් එක්ක යන ළඟම වර්ණය තමයි දුවේ පුතේ මේ ලා කොළ පැහැති වර්ණය. ලා කොළ පැහැති වර්ණයත් ලාවට ගාලා තියෙන කෝඩ් එකත් එක්ක මිශ්‍ර වෙලා යන ආකාරයට මෙන්න මේ ආකාරයට වර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් ගාපු කෝඩ් එකේ ලාවට ගාපු කෝඩ් එකක් තියෙනවනේ. ඒකත් එක්ක මේ වර්ණය හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ ලාම කොළ පැහැති වර්ණයක් තියෙනවා පාට පෙට්ටිය. ඔබේ පාට පෙට්ටිය එහෙම නැත්නම් මෙතෙන්ට කහ වර්ණය, සුදු වර්ණය ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. පැස්ටල් කියලා කියන්නේ එක උඩ එක වර්ණ පූර්ණේ කරන්න පුළුවන් වර්ණ මාධ්‍යයන් නිසා අපිට නිදහසේ පාට එක උඩ එක වර්ණ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට වර්ණ අලුතින් හැදෙනවා, වර්ණයට අමුතු ආලෝකයක් ලැබෙනවා එකම වර්ණය ගාලා තියෙනවට වඩා. ඊට පස්සේ ඒ විදිහට තමයි අපි පෙට්ටිය අනිකුත් ප්‍රදේශ වර්ණ කරගන්නේ. මං හිතනවා දැන් මම එක කොටසක් ගාපු නිසා ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න තියි කියලා එළිය අඳුර වැටෙන ආකාරයට පෙට්ටියේ ඇති කොටස් වර්ණ ගන්නවන්නේ කොහොමද කියලා. ඒ අර වර්ණ මං කලින් පාවිච්චි කරපු වර්ණ ටිකම තමයි මේ ආකාරයට පාවිච්චි කරන්නේ. දැන් මේ බලන්න, දැන් ඊළඟ වර්ණ වර්ණෙත් එක්ක අර වර්ණය හොඳින් මිශ්‍ර වෙනවා. ඒ මිශ්‍ර වෙන නම් අපි පොඩ්ඩක් වර්ණ තදට ගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් පැස්ටල් වල පොඩි ලා වර්ණ ගතියක් එනවා. එතකොට ඒක හැට එච්චර ප්‍රියතාවයක් නැහැ. ඒක නිසා අපි වර්ණ ගන්නකොට පැස්ටල් කූර ටිකක් තදින් අල්ලලා වර්ණ කරාට ප්‍රශ්නයක් නැහැ. මේක එක එක්කෙනාගේ ශිල්ප ක්‍රම අනුව වෙනස් වෙන්නත් පුළුවන්. පැස්ටල් වර්ණෙත් වර්ණ භාවිතා කරන ඕනම වර්ණ මාධ්‍යයක ශිල්ප ක්‍රම ගොඩාක් තියෙනවනේ. එතකොට ඒව එකින් එක අපි ඉගෙන ගන්නකොට වෙනස් වෙනවා. තවත් අපිට වෙන ශිල්ප ක්‍රමයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් අපි ඒකත් ඉගෙන ගන්න ඕන. මේකත් එක ශිල්ප ක්‍රමයක් තමයි. මේ විදිහට වර්ණ හොඳින් තවර ගන්න ඕනේ අඳුරු දිශාවට. අඳුරු දිශාවේ සිට ආලෝකයේ වැටෙන දිශාවට වර්ණ ගැනීමයි. දැන් ඔයගලන්ට තිරයේ පේනවා අපි මේ වගේ වර්ණ ගන්නකු චිත්‍රයක්. එතකොට ඒකෙත් වර්ණ භාවිතා කරලා තියෙන්නේ මේ ආකාරයටම තමයි. අපි අර එක ළඟ යන වර්ණ ටිකක් පාවිච්චි කරාම අපිට ඒකේ තියෙන ගති ලක්ෂණ මතු කරගන්න ටිකක් පහසුයි. ඒකට ප්‍රතිවිරුද්ධ වර්ණ භාවිතා කරනවට වඩා, ඒ කියන්නේ ඕගොල්ලෝ 10 ශ්‍රේණියේ දරුවෝ නිසා අවබෝධ කරගන්න පහසු ආකාරයට තමයි මේ වර්ණ ගැනීම සිද්ධ කරන්නේ. මීට වඩා වෙනත් ක්‍රම, වෙනත් ශිල්ප ක්‍රම අනුගමනය කරලා, එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික ක්‍රම අනුගමනය කරලා අපිට මේ වර්ණ පූර්ණය කරන්නත් පුළුවන්. සාමාන්‍ය උසස් පෙළ දරුවෝ වගේ දරුවෝ නම් මේ වගේ චිත්‍ර ඇඳීමේදී තවත් ක්‍රමත් හදා බලමින් වර්ණ ගැන්වීම් කරන. දැන් අපි ඉදිරිපස තල දෙකක් වර්ණ කරලා තියෙනවා. මේ වගේ උඩ කොටසේ වර්ණ ගැන්වීමත් ඒ ආකාරයටම අඳුර වැටෙන දිශාව අවබෝධ කරගෙන වර්ණ ගැන්වීම සිදු කළ යුතුයි. මම හිතනවා එක තලයක් අපි ගාපු නිසා ඔයගොල්ලන්ට ඒ අවබෝධය ලැබෙන්නේ නැති කියලා. දැන් මාත් එක්කම මේ වැඩේ කරන්න ඔයගොල්ලොත් සූදානම් වෙන්න. ඔයගොල්ලෝ පාවිච්චි කරන මාධ්‍ය මං හිතන්නේ පැස්ටල් මාධ්‍ය වෙන්න ඕන. බොහෝ දරුවෝ, පාසල් දරුවෝ පාවිච්චි කරන මාධ්‍යයක් තමයි පැස්ටල් මාධ්‍ය. මොකද අනිකුත් වර්ණවල මිල අධික වීම, පින්සල් භාවිතා කරන සිදුවීම, ඒවැ මිල ගණන් ගොඩක් ඉහළයිනේ. ඒක නිසා අපි ටිකක් පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන් ඕනම වෙළඳසැලකින් පැස්ටල් මාධ්‍ය. ඒක නිසා මේ දිහාවට යොමු වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි පැස්ටල් මාධ්‍යම තෝරගත්තේ ඔබගේ පහසුව සඳහා. ඔබ වැඩිපුර
මේ මාධ්‍ය හසුරුවන නිසා. හොඳයි ඊළඟට පෙට්ටියේ මෙන්න මේ දිශාව ගත්තාම එතනත් අපි පැන්සල් රේඛාවෙන් කරපු අධ්‍යනයේ අඳුරු ස්වභාවයක් තමයි දැක්වේ. මොකද පොල් ගෙඩියේ හෙවණැල්ල වැටුණාම අපිට එතන අඳුරු ස්වභාවයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒක නිසා අපි එතනත් ওই විදිහට වර්ණ ගන්නවා. ඊට පස්සේ මෙතන රෙදි කඩක් පෙට්ටියේ දිගේ පල්ලහයට වැටෙනවා. ඒතකොට රෙදි කෑල්ල අතර වර්ණය පොඩ්ඩක් අපි අඳුරට ගා ගන්නවා. ආලෝකයේ වැටෙන දිශාවේ වර්ණ මේක මලංග වෙන්න ඕන. මම දැන් පොඩ්ඩන්නේ මට හරි අමාරු වෙන්නේ. දැන් කොන්දරේ දෙන මල්ලි අදින අදින මෙහෙන් නෑ මන් දන්න ඔළුව යනකොට අදින බා. හා දැන් හරි. ඒත් මං හාන්සි වෙලාද කරන්න ඕන. මේ හාන්සි වෙලා ඉඳන් ඇදෙන එක තමයි. හා මේ හරි. දැන් අවුලන්නේ. කොතනින් පටන් ගන්න? අත එළියට අරගෙන. අතේලිට ගන්න සර්. මම 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 කිව්වට පස්සේ තමයි අත්තද කරන්න ඕනේ. ගන්නවා. 3 2 1. ඔව් මේ විදිහට රෙදි කෑල්ල අතරේ වර්ණ ගන්නකොට අපිට මේ රෙදි කෑල්ල ඉස්මතු කරලා දක්වන්න ඕන නිසා අපි අතරට පොඩි තද වර්ණ ටෝන් එකක් පාවිච්චි කරනවා. අර වර්ණෙම පොඩ්ඩක් වර්ණය තද කරන. ඊට පස්සේ ආලෝකය වැටෙන දිහාවට මේ හරියට ආලෝකය වැටෙන නිසා අපි කහ පාට වගේ වර්ණයක් එකතු කරනවා. අර වර්ණෙත් එක්ක මිශ්‍ර වෙලා යන විදිහට. ඔන්න දැන් අපි පෙට්ටියේ වර්ණ ටික ගාගත්ත. ඒත් අපිට මේකේ තව ත්‍රිමාණ ගති ලක්ෂණ පොඩ්ඩක් මතු කරගන්න ඕන නිසා අපි ප්‍රවේශමට කළු වර්ණයක් චුට්ටක් මේවට යොදා ගන්නවා. අඳුරු දිශාවට කළු වර්ණය භාවිත කිරීමේදී පොඩ්ඩක් පරිස්සමට වර්ණ ගන්වන්න. මොකද කළු හැමතැනම ගෑවුනොතින් චිත්‍රයේ තියෙන ප්‍රසන්නතාවයට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා කළු වර්ණය යොදනකොට පොඩ්ඩක් පරිස්සමට වර්ණ කරාම හරි. මේ ආකාරයට මම කළු වර්ණය ගොඩාක් දාන්නේ නැහෙනේ. මේ වගේ අඳුරු දිශාවට පොඩි ටච් එකක් තමයි දාන්නේ. ඒ තුලින් අර ත්‍රිමාණ ගතියට තවත් පිටුවහලක් එනවා. ඒ කියන්නේ ත්‍රිමාණ ගතිය ඉස්මතු වෙලා පේන එකට පොඩි පිටුවහලක් ලැබෙනවා අපිට මේ කළු වර්ණය එකතු කිරීම තුලින්. ඊළඟට මෙතන රෙදි කෑල්ල අතර ඒත් අපි ඔය වගේ කළු වර්ණයෙන් පොඩි මේ වර්ණයේ කොළපාට වර්ණයේ තදම වර්ණයේ ලාවර්ණ යෙදුවට පස්සේ නැවතත් ඒ මත යෙදීම තුළින් අපිට අර තවත් ත්‍රිමාණ ගතිය කලින් තිබුණට වඩා මතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. කොහොමත් පැස්ටල් කියලා කියන්නේ එක උඩ එක වර්ණ තවරන්න පුළුවන් මාධ්‍යයන්නේ. ඒක නිසා අපිට ඒක ගැටලුවක් නැහැ. වර්ණ යොදලා වර්ණ මදි කියලා වගේ හිතෙනවා නම් නැවතත් කළු පාට යොදන්න පුළුවන්, කොළ පාට යොදන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් පෙට්ටිය වර්ණ ගන්නවගෙන අවසානයි. අපි ඊළඟට රෙදි කෑල්ලේ වර්ණ යොදන හැටි බලමු. රෙදි කෑල්ලේ වර්ණයට මම භාවිතා කරනවා පාට පෙට්ටියේ තියෙන මෙරුන් වර්ණය. මෙරුන් වර්ණය ඔයගොල්ලෝ හඳුනනවනේ. මෙන්න මේ වර්ණය තමයි මම රෙදි කෑල්ල වර්ණ ගන්නවන්න පාවිච්චි කරන්නේ. ඒකෙදි දුවේ පුතේ මේ රෙදි කෑල්ලේ නැමි ස්වභාවය තියෙන නැමුණු තැන් තියෙනවනේ. ඒ තැන් වලට අපි වර්ණය පොඩ්ඩක් තදට මේ ආකාරයට දාගෙන රෙදි කෑල්ලේ අපි ගොඩාක් තද වර්ණ දාගන්නේ නැහැ. මොකද ආලෝකය වැටිලා තියෙන ප්‍රදේශය ගොඩක් වැඩි රෙදි කෑල්ලේ පහළට වැටිලා තියෙන නිසා. ඒ නිසා පොඩ්ඩක් අපි අඩුවෙන් තමයි රෙදි කෑල්ලට වර්ණ යොදන්නේ මේ ආකාරයට.
මේ වර්ණයට අපි කියන්නේ මෙරුන් පාට කියලා. මම හිතනවා දුවල පුතාලා පාට පෙට්ටියේ වර්ණ වලට කියන නම් පාට වර්ග ගැන අවබෝධයක් ඇති කියලා. නැත්තම් මේක අපිට තියෙන්නේ කුරක්කම් පාට හැඩය. මෙරුන් පාට වර්ණය කියලා කියන්නේ කුරක්කම් පාට හැඩය. ඒ කියන්නේ කුරක්කම් ඇටේ පාට හැඩය තමයි මෙරුන් පාට හැටියට අපි සලකන්නේ. ඒ වර්ණෙත් එක්ක රෝස පාට, සුදු මික්ස් වුණාම අපිට අර වර්ණේ හොඳ වර්ණයක් ලැබෙනවා. මේක රෙදි කෑල්ලක් එහෙම නැත්නම් නැප්කින් එකක්නේ අපි දාලා තියෙන්නේ. පෙට්ටිය හරහායින් පල්ලෙහාට දාලා තියෙන නැප්කින් එකක්. ඒකට අපි ඔන්න ඔය විදියට පොඩ්ඩක් තද වර්ණය මෙරුන් පාටින් දාගත්තා. ගොඩාක් අපි වැඩි කරේ නෑ මෙරුන් වර්ණය. සාමාන්‍ය ප්‍රමාණයට තමයි යොදාගෙන තියෙන්නේ. අඳුරු තැන් වල පොඩ්ඩක් වර්ණය තද කර. ඊට පස්සේ මම මේකත් එක්ක යන තවත් වර්ණයක් තමයි ඉරුවේ පුතේ ටිකක් රෝස පැහැයට හුරු රෝස පාට තියෙන්නේ. ඔයගලගේ පාට පෙට්ටි රෝස පාට තියෙනවනේ. රෝස පාට ටිකක් අරගෙන අර වර්ණ තදට ගාපු වර්ණෙත් එක්ක මිස් වෙලා යන්න මෙන්න මේ විදියට තදට ටිකක් වර්ණ කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ කලින් ගාපු වර්ණයත් එක්ක මේක මිශ්‍ර වෙලා හොඳ ආලෝකයක් රිදි කෑලට ලැබෙනවා. ඒකෙත් අපි එළිය අඳුර ඒව ගැන අවබෝධය තියාගෙන තමයි මේ වර්ණ කිරීම කරන්න ඕන. පාට පෙට්ටියේ වර්ණ තිබුණාට අපිට අභිමත විදිහට වර්ණ කරන්න, අපිට තියෙන නිදාසේ වර්ණ කරන්න මොනෝ හරි ගන්න එහෙම බෑ, හැකියාවක් නැහැ. මොකද ඒ ශිල්ප ක්‍රමයක් තියෙනනේ ඕනම දෙයක වර්ණ ගැනීමේ ශිල්ප ක්‍රමයක් තියෙනවා. අන්නේ ශිල්ප ක්‍රම අනුගමනය කළා තමයි අපි වර්ණ පූර්ණය කිරීම කරන්න ඕන. පාට පෙට්ටියේ තියෙන ඕනෑම වර්ණයක් ලස්සනයි. නමුත් ඒ වර්ණ යෙදීමේදී වර්ණ සමබරතාවය ආරක්ෂා කරගන්න ඕන. එතකොට අපි මේ සුදු පාට පාවිච්චි කරනවා නම් මේ පුතේ විශේෂයෙන්ම මේ පාට කූරේ වෙනත් වර්ණයක් ගෑවිලා තියෙනවා නම් අපි ඒක සර්වියට් එකකින් එහෙම නැත්නම් රෙදි කෑල්ලකින් පිහ දාලා තමයි වර්ණ කරන්න ඕන. වතුර පොඩ්ඩක් ඕන. කැස්සක් ආව. දසමයක් මට අමාරු ඇති පහර විදිහට කරන්න. හරිද? ඉස්සරහට එන්න. චුට්ටක් ගන්න මේක. පොඩ්ඩක් ගන්න ඇති. චුට්ටක් ඉස්සරහට ගන්න. හරි. ඕමිනේ. දා තුනයි ඉවර. මේක අදින පුළුවන් ඔක. හරි. සර අමාරු නැහැ සර. නෑ. ගන්න පුළුවන්. සර එන්න පුළුවන්. කොමිසරට එන්න පුළුවන්. ඔන්න ඒ ගානේ එන්න පුළුවන්. මම ඉස්සරහට හැරෙනකොට තල්ලු කරලා අල්ලන්න පොඩ්ඩක් ඒ ගානද නැත්නම් මම යනවා ඉස්සරහට. හරි හරි දැන් හරි. 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 ආ. පොඩ. ඕකේ නේද? හරි, දුවේ පුතේ අපි මේ රිදි කෑල්ලේ වර්ණ තැවරීමේදී වර්ණ මිශ් කරන්න සුදු පාට වර්ණය භාවිතා කරන. සුදු පාට වර්ණය භාවිතා කිරීමෙන් අපිට ලා ටෝන් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. දිසායම් මාධ්‍යයේ දිනම් අපි වර්ණලා කරගන්න ජලයනේ පාවිච්චි කරන්නේ. පැස්ටල් මාධ්‍යයේදී බොහෝ දුරට වර්ණලා කරගන්න සුදු වර්ණය භාවිතා කරනවා. සුදු වර්ණය භාවිතා කිරීමෙන් අපිට වර්ණේ ලාගතියක්, එහෙම නැත්නම් ආලෝකයේ වැටෙන දිහාව වර්ණ කරනකොට ඒකේ තියෙන ලාගතිය, ලාපැහැය ලබා ගන්න අපි සුදු වර්ණය මේ විදිහට භාවිතා කරනවා. දැන් අපිට රෙදි කෑල්ලේ ආලෝකය සහ අඳුර හොඳට පේනවා. එතකොට
ඒක අපි සුදු පාට ගාලා ඉවර වුණාට පස්සේ නැවතත් මේ නැමුණු තැන් වලට අර මෙරුන් පාට තව එකතු කරනවා. එතකොට අර තවත් නැමිච්ච ගතිය හැඩතලයේ අඳුර හොඳට ඉස්මතු වෙලා පේනවා මෙන්න මේ විදියට. දැන් මේ නැප්කින් එකන්නේ තියෙන්නේ දුවිපිට ඔයගොල්ලන්ට ගැටලුවක් ඇති. ඒකේ රේඛා කොටු තියෙනවා කියලා. ඔව් කොටු තියෙනවා, රේඛා තියෙනවා. ඒකට අපි කොටු වෙන්න අවශ්‍ය නැහැ. අපි එළිය අඳුර තමයි මේකේ ප්‍රධානම වෙන්නේ. ඒ ටික වර්ණ කරලා අවසානයේ තමයි අපි ඔය කොටු හැඩ ඒ ටික අපි මේ පාට කරපු වර්ණයෙන්ම මතු කරන්නේ. බොහෝ දරුවෝ කොටුවෙන් කොටුවට පාට කරලා විවිධ වර්ණ ගාලා චිත්‍ර يعني චිත්‍රයේ තියෙන අර ලස්සන නැති කරගෙන තියෙනවා දකින්න හම්බ වෙනවා අපිට බොහෝ දුරට. ඒ ගැන අවබෝධයක් නැතිකම නිසා ඉතින් ඔයගොල්ලන්ට දැන් අවබෝධ වෙනවා ඇති. අපි ඉස්සර වෙලාම රෙදි කෑල්ලක් වර්ණය කරනකොට මොකද කරන්න ඕන කියන එක. ඉස්සරලාම අපි රෙදි කෑල්ල වර්ණ කරනකොට ඒකේ තියෙන එළිය අඳුර ඒව ගැන තමයි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. හොඳයි. දැන් ඔතන පල්හැට වැටිච්ච රෙදි කෑල්ලේ ස්වභාවය, රෙදි කෑල්ලේ අර වැක්කිරෙන ගතිය, ඒ වගේ ලක්ෂණ ටිකක් මේකේ තියෙනවා. ඔන්න දැන් අපි මේකේ තියෙන කොටු, ඒකේ නැමුණාම නැමි එක කොටු වෙනකොට ඒකේ රේඛාව එකම ලයින් එකක අඳින්න බෑ අපිට. ඒක ඔය වගේ එහෙම මෙහෙන් තමයි අපිට කොටු දක්වන්න වෙන්නේ. මොකද නැමුණු රේඛාවක එහෙම නැත්තම් නැමුච්ච හැඩතලයක් තියෙන මේ රිදි කෑලේ අපිට කෙලින්ම කොටු පේන්නේ නැහැ. ඔය වගේ කොටු රෙද්දක් තිබුණු බව පෙන්වන්න අපි පස්සේ මෙන්න මේ වගේ කොටු ටිකක් එකතු කරනවා. දැන් මේක කොටු නැප්කින් එකක් කියන එක අපිට අවබෝධ වෙනවා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ. අපි දැන් මේක එළිය අඳුර නොදා කොටුවෙන් කොටුව පාට කරන්න ගියා නම් අපිට ලොකු වෙලාවක් යනවා. ඒ වගේම මේ වගේ ආලෝකයක් ලැබෙන්නේ නැහැ. අඳුරු ගතිය වැඩි වෙලා යනවනේ අපි කොටුවෙන් කොටුව වර්ණේ දුවොත්. හරි. එතකොට මම රෙදි කෑල්ලත් පාට කරලා ඉවරයි. දැන් අපි දුවේ පුතේ මෙතන තියෙන ස්වාභාවික වස්තුවක් තමයි පොල් ගෙඩිය. එතකොට ඒකට අදාළ වර්ණ අපි භාවිතා කරන්න ඕන. පොල් ගෙඩියට බොහෝ දුරට දුඹුරු, මඩ කහ, කහ වගේ මිශ්‍ර වර්ණ ටිකන්නේ තියෙන්නේ. එතකොට අන්නේ වර්ණය ඉස්මතු වෙන විදියට අපි වර්ණ භාවිතා කරන්න ඕන. මේ විදියට දැන් අපි දල සැලැස්මෙත් අපි කලින් වර්ණ කරනකොට මේ හරිය අඳුරු කරා පොල් ගෙඩියේ අපි වර්ණ කරනකොටත් ඒ අඳුරු කර ප්‍රදේශයටම තමයි තද වර්ණය යොදන්නේ. ඒක ගැන අපි කලින් අවබෝධයක් ලබා ගත්ත නිසා අපිට මේක ඇත්තට අපහසුතාවයක් නැහැ. වර්ණ තෝරා ගැනීම සහ ස්වාභාවික වස්තුන් ඉස්මතු කර දක්වන්න අපි පාවිච්චි කරන වර්ණ මොනවද කියන එක ගැන පොඩි අවබෝධයක් අපිට තිබුණාම මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. හොඳයි, මම දැන් ගුරු පාට පාවිච්චි කරා. ඊළඟට මම මඩකහ වර්ණය පාවිච්චි කරනම ගුරු පාටට ටිකක් ලං වර්ණයක් තමයි මේ පාට. එතක අර වර්ණෙත් එක්ක හොඳට මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාම අමුතු පාටක් අපිට මේකට එකතු වෙනවා. ඒ වගේම පොල් ගෙඩි ආලෝකය වැටිච්ච දිහාව, අඳුර වැටිච්ච දිහාවත් අපි අමතක කරන්න හොඳ නැහැ. කලින් කටු සටහනේ එහෙම නැත්නම් දල සටහනෙන් අපි ඉගෙන ගත්තනේ. මෙන්න මේ ප්‍රදේශවලට පොල් ගෙඩියේ ආලෝකය වැටිලා තියෙනවා. එතකොට අන්නේ හරි අපි ඉතුරු කරගන්න ඔය වගේ වර්ණ සම්පූර්ණ ගන්නවන්න නැතුව. ඒ ඉතුරු කරගත්ත කොටසක් අපි තියෙනවා පොල් ගෙඩිය. ඊට පස්සේ අපි මේකට කහ පැහැයට හුරු වර්ණ පොඩ්ඩකුත් එකතු කරගන්න. මොකද ද්‍රව්‍ය වලට ආලෝකය වැටුනහම ඒවැයි වර්ණය වෙනස් වෙනවනේ. අපිට වුණත් අපේ ශරීරයට වුණත් ආලෝකය වැටුනහම වෙනස් වෙන වර්ණය. ද්‍රව්‍යින්ගේ ගති ලක්ෂණ එහෙම නැත්නම් වර්ණය ආලෝකය වැටුනහම බොහෝ දුරට වෙනස් වෙනවා. අපි වෙනත් චිත්‍රයක් ඇන්දත්, ගහක් කොළක් ඇන්දත් අපි ඒකෙත් වර්ණය එකම වර්ණය යොදන්නේ නැහැනේ. අපි ගහක කොළ ඇන්දත් ඒකේ අපි වර්ණ විවිධ වර්ණ පාවිච්චි කරනවා. ඒ පයකට හේතුව තමයි ආලෝකය වැටුනහම වස්තුන්ගේ එහෙම නැත්නම් ද්‍රව්‍යයන්ගේ
වර්ණය වෙනස් වෙනවයි කියලා අපි දන්න නිසා. එතකොට මේ පාඩමිනුත් අපි උත්සාහ කරන්නේ ඔබට මේ ද්‍රව්‍ය බල ඇඳීමේදී වස්තුන් මත ආලෝකයේ අඳුර වැටුනහම ඒවැ වර්ණය වෙනස් වෙන්නේ කොහොමද? එතකොට ඒ වෙනස් වෙච්ච වර්ණ වලට අපි පාට පෙට්ටියේ තියෙන වර්ණ ගලපගන්නේ කොහොමද? ස්වාභාවික වස්තුවකට වර්ණ යෙදීමේදී ඒකට කිට්ටු වර්ණ භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම නිර්මිත වස්තුන් වලට වර්ණ යොදනකොට වර්ණ භාවිතා කරන්නේ කොහොමද? මෙතනදී ඔය පුතේ නිර්මිත වස්තුන් වලට වර්ණ යොදනකොට අපිට අභිමත පරිදි වර්ණ පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒවට ස්වාභාවික හැඩතලයක් නෙමෙයිනේ තියෙන්නේ. ඒවට නිශ්චිතම වර්ණයක් නැහැ. ඒකේ වර්ණය දැන් මෙතන තිබුණ පෙට්ටිය ආවරණය කරලා සුදු පාට කඩදාසියක්. නමුත් මම පාවිච්චි කරලා තියෙනවා කොළ පැහැය ප්‍රභේද. ඒ වගේ ඔයාලා කැමති ඕනෑම වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම පොල් ගෙඩිය දුවේ පුතේ, මේකේ පොල් ගෙඩිය තියන්නේ කෙඳි සහිත ස්වභාවයක් තියෙන ද්‍රව්‍යයන් නිසා ඒකේ මේ වගේ කෙඳි ආකාරය අපි අඳින්න ඕනේ. ඒ වගේම මේවෙන් හොඳට ත්‍රිමාණගති ලක්ෂණත් තියෙන්න ඕන. වර්ණ කරාට අපි මදි, ඒකේ ත්‍රිමාණගති ලක්ෂණ නැත්තම් අපිට ඒකට ද්‍රව්‍ය බල ඇඳීමට ආලෝකයක් ලැබෙන්නේ නැහැ. ත්‍රිමාණගති ලක්ෂණ මතු කිරීම මේ ද්‍රව්‍ය බල ඇඳීමේ පාඩමක ප්‍රධානම අංගයක් වෙන නිසා අපි ඒක හොඳින් මතක තියාගෙන ඒ ත්‍රිමාණ ලක්ෂණ මතු කරගන්න ඕන. දැන් ඕගලන්ට අවබෝධ වෙන්න ඇති පොල් ගෙඩියක් වර්ණ කරනකොට ඒකේ ත්‍රිමාණගති ලක්ෂණ මම කොහොමද මතු කරේ කියලා පියවරෙන් පියවර ඕගලන්ට කියලා දුන්නා. මම හිතනවා ඕගොල්ලොත් මේ වගේ පොල් ගෙඩියක් දැන් ඇඳලත් ඇති කියලා මාත් එක්ක මේ පාඩමේ මුල ඉඳන් හිටියන. හොඳයි, පොල් ගෙඩියක් දැන් අපි වර්ණ කරලා ඉවරයි. ඊළඟට අපිට තියෙනවා ප්ලාස්ටික් අඳු ජෝගුවක්. එතකොට මේ ප්ලාස්ටික් අඳු ජෝගුවට මම නිල් පාට වර්ණය තෝරගන්නවා. තිරේ තියෙන චිත්‍රේ නම් දම් පාට වර්ණය භාවිතා කරලා තියෙන්නේ. පොඩි වෙනසකටත් එක්ක මම මේකට නිල් පාට වර්ණය යොදා ගන්නවා. ඒ වගේ දැන් සිලින්ඩරාකාර වස්තුවකට දුවේ පුතේ ආලෝකය වැටෙන්නේ මෙන්න මේ වගේ මැද කොටසට. දෙපැත්තෙන් අඳුර වෙලා මැද ප්‍රදේශයට තමයි ආලෝකය වැටෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ දෙපැත්තෙන් අඳුරු කරගන්නවා මේක. දැන් මේ මම තනි නිල් පාට, තද නිල් පාට යොදනවා. මේකේ තියෙන අමු ගතිය එහෙම නැත්නම් තනි නිල් පාට නැති කරගන්න අපි මේක උඩ නැවත තව වර්ණ එකතු කරනවා. මේ විදිහට මම අර කලින් පැන්සලෙන් කර අභ්‍යාස වලත් කරා දුවේ පුතේ. මෙතනදී මේ අඳුරු තැන ඉඳලා ලා වර්ණයට යනකොට පැන්සල මුරෙන් අල්ලලා වර්ණ ගන්නවා. ඒ වගේම තමයි පාට කූරෙන් කරන්නේත් ඒ අභ්‍යාසෙම තමයි. පාට කූරෙන් කරන්නේත් අපි ඈතට යන්න වර්ණය ලා කරලා, එහෙම නැත්නම් පාට කූර මුරුලෙන් අල්ලලා වර්ණ ගන්නවා. ඔය ආකාරයට. ඊළඟට මේකත් එක්ක කිට්ටුවෙම යන වර්ණයක් තියෙනවනේ. ලා නිල් පාට එකතු කරලා මම අර තද නිල් පාටත් එක්ක වර්ණය මිශ්‍ර කරනවා. ඔය විදිහට ආලෝකයේ වැටෙන මෙන්න මේ දිහාව අපි වර්ණ තවරා ගන්නකොට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා වර්ණ තවර ගන්න ඕන. ඊළඟට මම සුදු පාට වර්ණය අරගෙන අර වර්ණ ටික මිශ්‍ර කරගන්නවා. සුදු පාට වර්ණෙත් එක්ක මේ වර්ණ හොඳින් මිශ්‍ර වෙලා අපිට අර ආලෝකයේ වැටෙන ප්‍රදේශයේ
පෙන්වීමට හැකියාව ලැබෙනවා මෙන්න මේ විදියට නිල් පාට වර්ණය ලා නිල් පාට සහ තද නිල් පාට මිශ්‍ර වෙලා මේ විදියට අපිට ත්‍රිමාන ගති ලක්ෂණ මතුවෙන විදියට වර්ණ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට තද නිල් පාට සහ ලා නිල් පාට විතරක් නෙමෙයි අපි තවත් වර්ණ මේකට එකතු කරගන්න ඕනේ. මේකේ තියෙන ගති ලක්ෂණ මතු කරගන්න තව ටිකක් විතර. මෙතන තියෙනවා කොක්කක් ප්ලාස්ටික් අඬු ජෝගුවන්නේ තියෙන්නේ. එතකොට මේක මේ පැත්තට පේන ස්වභාවයනේ අපි ඇඳලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉදිරියට පේනවා නම් ඒක මීට වඩා වෙනස් වෙනවා. මේ ඇඳලා තියෙන්නේ පැත්තට පේන විදිය. එතකොට උඩ කොටස කොටසට තද වර්ණයක් යෙදුවේ හරියට අඳුර වැටෙන නිසා මේ ටික අපි ලා කරා. මොකද ඒ හරියට ආලෝකය වැටෙන නිසා. නැවත ඊට පස්සේ නිල් පාට තද නිල් පාට අරගෙන අර ලා නිල් පාට සහ තද නිල් පාට අතර තියෙන එහෙම නැත්නම් ඒ වර්ණ දෙක සංයෝග වෙන තැන මේ විදිහට වර්ණ මිශ්‍ර කරලා මිශ්‍ර කිරීම තුළින් ඒ වර්ණ දෙක අපිට වෙන් වෙන්ව පේන්නේ නැතුව යනවා. වර්ණ එකට මිශ්‍ර වෙලා තියෙන විදියක් තමයි පේන්නේ. ඊට පස්සේ තවත් අපිට මේකට කොළ පාට එහෙම නැත්නම් වෙනත් වර්ණයක් එකතු කරලාගේ තියෙන අර අමු ගතිය මග හරව ගන්න පුළුවන්. මේකට තවත් වර්ණ එකතු කරාම ඊට පස්සේ අපි අවසානයේ මේකට කළු පාටත් පොඩ්ඩක් මිශ්‍ර කරනවා. මොකද අපි අනිකුත් පාණ්ඩ වලත් මේ වගේ කළු පාට වර්ණ ටෝන් එකක් යෙදුවා. ඒකේ තියෙන ත්‍රිමාණ ගතිය පොඩ්ඩක් වැඩි කරගන්න. මේ විදියට. ඊට පස්සේ මෙතන ගැඹුරක් තියෙනවා මේ භාණ්ඩේ. එතකොට ඒ ගැඹුර පෙන්වන්න අපිට මේ වගේ තැන් වලට අඳුර චුට්ටක් එකතු කරගත්තා. මේකේ ගැඹුර පෙන්වන්න ඕන නිසා බොහෝ දරුවෝ කරන වැඩක් තමයි මේ අතුරිකිල්ල මේ ජොග්ගුවට වැටලා දෙන. එහෙම නැත්නම් මෙතන තියෙන බාස්කට් එකකට, එහෙම නැත්නම් සිලින්ඩර් ආකාර වස්තුවකට වැටලා තියෙන අතුරිකිල්ල මේ භාණ්ඩයට පිටින් අඳිනවා. එහෙම වුණොත් අතුරු කියලා තියෙන්නේ මේ භාණ්ඩේ ඇතුළෙන් නෙවෙන්නේ යන්නේ. ඒකත් ලොකු වැරද්දක්. අපි අවධානය යොමු කරන්න ඕන එකක්. දරුවෝ චිත්‍රය ඇඳලා තියෙන ඒවා බැලුවාම අපිට අහුවෙන ලොකු වැරද්දක්. මොකද මේක ඇතුළෙන් තමයි මේ අතුරු කිල්ල පිටට ගිහිල්ලා තියෙන්නේ. ඒ ගැනත් පොඩි අවබෝධයක් තියෙන්න ඕන. අපි කරන පොඩි පොඩි වැරදි වලින් අපිට මේ ද්‍රව්‍ය බල ඇඳීමේ ලකුණු ලබා ගන්න තියෙන අවස්ථා පොඩ්ඩක් අහිමි වෙලා යන්න පුළුවන්. ඒක නිසා අපි හැම දෙයක් ගැනම අවබෝධයෙන් තමයි වැඩ කරන්න ඕන. හරි, මම ජොග්ගුවත් වර්ණ කරලා ඉවරයි. ඊළඟට මට තියෙනවා කොළ ක්‍රෝටන් කොළස් නේ තියෙන ක්‍රෝටන් නිත්තක් තියලා තියෙන්නේ. බොහෝ දුරට විභාගයට ඉන්නෙත් ඕගොල්ලන්ට ක්‍රෝටන් නිත්තක්, එහෙම නැත්නම් එන්තුරියන් කොළයක්, ඒ වගේ දෙයක්නේ. ස්වාභාවික කොළයක් වර්ණ ගන්වීමේදී එහි අනුගමනය කරන්න ඕන ක්‍රම මොනවද කියලා මම කියලා දෙන්නම්. ඉස්සරලා අපි කොළේ නටුව පාට කරගමු. මම මේදි ගොම කොළ පාට පාවිච්චි කරනවා කොළේ නටුවට. ඊට පස්සේ ඒකත් එක්ක සුදු වර්ණය මිශ්‍ර කරන. සුදු වර්ණය මිශ්‍ර කරලා ඒකේ ගුරු පාට ගතියකුත් තියෙනවා නටුවේ. ඒ වගේ යදනවා. ඒ හැම දෙයකටම මතක තියාගන්න ආලෝකය වැටුණාම මේ වර්ණ වෙනස් වෙන නිසා තමයි අපි මේ වර්ණ කීපයක් යොදන්නේ. ඒවට එකම වර්ණයක් නොයදා මේ විදියට වර්ණ කීපයක් යොදන්නේ. ඒ නිසා වර්ණ ගැන්වීමේ ශිල්ප ක්‍රම තියෙනවනේ. ඒකෙදී අපිට මේ වගේ වර්ණ භාවිතා කරන්න වෙනවා.
හරි දැන් අපි ඊළඟට ක්‍රෝටන් කොළයක් පාට කරන විදිය බලමු ඉස්සර වෙලා මම මේකේ තනි කහ පාට ගා ගන්නවා කොළේ පිරෙන්න කොළයටත් ආලෝකයේ සහ අඳුර වැටෙන විදියක් තියෙනවා කොළේ එක පැත්තක් අඳුර වෙනවා අනිත් පැත්තට ආලෝකය වැටෙනවා එතකොට ඒවැය වර්ණ කරනකොටත් අපි අර සිද්ධාන්ත අනුගමනය කරන්න වෙනවා මම කොළ කීපයක මේක මම වර්ණ කරගන්නවා කහ පාට මේ විදියට කොළේ සම්පූර්ණ ගා ගන්න මේ විදියට කොළ හතරෙම කහ පාට වර්ණේ ගා ගන්න කොළ ගත්තාම තියෙනවනේ ඒවයි විවිධ වර්ණ තියෙනවනේ ක්‍රෝටන් ඉතක් ගත්තාම ලස්සන වර්ණ තියෙන කොළයක් තමයි ක්‍රෝටන් කියලා කියන්නේ අපිට පහසුවෙන් හොයා ගන්නත් පුළුවන් ඒ වගේම හොඳ දීප්තිමත් වර්ණ තියෙන කොළ තියෙනවා ක්‍රෝටන් වර්ගවල ඒ වගේ ද්‍රව්‍ය බල ඇඳීමකට ඒ වගේ කොළයක් භාවිතා කරාම ද්‍රව්‍ය බල ඇඳීමට ලොකු ආලෝකයක් ලැබෙනවා ලස්සනකුත් ලැබෙනවා ඒක නිසා අපි ඒ ක්‍රෝටන් කොළේ නිවැරදිව පාට කරන ක්‍රමේ පොඩ්ඩක් ඉගෙන ගමු. ඔය විදිහට කහ පාට වර්ණේ සම්පූර්ණ කොළේ ගා ගන්න. ඊළඟට අපි මේකේ වර්ණ තියෙනවා රතු කොළ විවිධ වර්ණ තියෙනවනේ. ඒ වර්ණ භාවිතා කරන විදිය පියවරෙන් පියවර කරගෙන යමු. මේ කොළේ ගත්තා මුල හරියේ තියෙන ඔයගේ කොළ පැහැයට හුරු වර්ණ ටිකක් ඊළඟට රතු පැහැයට හුරු වර්ණක් තියෙනවා ඊළඟට තැඹිලි පාට දැන් මේකේ ආලෝකය වැටෙනකොට මේ තියෙන වර්ණවලත් අඩු වැඩි ගතියක් අපිට පේනවා ඒ නිසා තමයි අපි මේ වර්ණ එක වර්ණයක ප්‍රභේද භාවිතා කරන්නේ ආකාරයට අගහරියටම යන්න අපි ඒ වර්ණය තවත් වෙනස් වෙලා තියෙනවා මේ විදිහට එක පැත්තක් ඔය විදිහට අපි වර්ණ කරගත්තා ඊට පස්සේ මේ කොළේ මේ පැත්ත ගොඩක් අඳුරුයි මොකද ඉහළින් කොළයක් තියෙන නිසා ඒකට හෙවණැල්ල වැටිලා තියෙන මේ පැත්තේ කොළයට එතකොට අපි මේ පැත්තේ වර්ණ කරනකොට පොඩ්ඩක් ඒ ගාන වර්ණ තදට වර්ණ කරනවා මේ පැත්තට වඩා මේ වර්ණ ගන්නවනකොට ඒ වර්ණ යන විදිය කොළයක වර්ණ ගන්නකොට රේඛාවල් තියෙන විදිය ඒව පිළිබඳවත් අපි අවබෝධයක් තියාගෙන තමයි වර්ණ කරන්න ඕන මේක නැත්තම් අර මෝස්තරයක් විදියට කොළේ පාට කරලා හරියන්නේ නැහැ අර තියෙන සිද්ධාන්ත ටික මතු වෙන ආකාරයට තමයි අපි වර්ණ කරගන්න ඕන දැන් මේ වර්ණ තදට යදුවාම දෙපතේ අර කොළේට හොඳ ප්‍රාණවත් ගතියක් කියන්නේ මේක අපි ස්වාභාවික එකක් නෙමේ මේක. ඒක නිසා ඒක අපි භාවිතා කරනකොට වර්ණ පොඩ්ඩක් තදට බය නැතුව ගන්න ඔයගොල්ලෝ පාට කූරට පැන්සලට බය වීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි වර්ණ කරනකොට නිදහසේ වැඩේ කරන්න ඕනේ. අපිට ඕන තරම් නිදහස තියෙන වර්ණ භාවිතා කරන්න. ස්වාභාවික වර්ණයක් වස්තුවකට යොදනකොට එහෙම නැත්නම් ද්‍රව්‍යයකට යොදනකොට ඒකේ තියෙන නියම ගති ලක්ෂණ මතු වෙන්න යොදන්න උත්සාහ කරනවා නම් ඒක වඩාත් හොඳයි මොකද ද්‍රව්‍ය ටිකේ සමබරතාව වර්ණ සමබරතාව ඒ ඔක්කොම ආරක්ෂා වෙනවා එහෙම වුණාම ඊළඟට ඉදිරියට තියෙන කොළයක් තියෙනවා කොළ පැහැයෙන් ඒක තියෙන්නේ අපි කොළ පැහැති කොළයක් මේ විදිහට වර්ණ කරමු. මේකේ මුහුණතට සම්පූර්ණ ආලෝකය වැටලා තියෙන නිසා අපි පොඩ්ඩක් එළිය වර්ණ ටිකක් පාවිච්චි කරනවා. මේ විදිහට
මං කහපාට කලින් ගාගත්තේ දුවේ පුතේ ඕකේ තියෙන රේඛා ඔය කොළවල අපි රේඛා හැටියට ඉතුරු කරන්නේ කහපාට ගාගත්ත ප්‍රදේශය අපි රේඛා හැටියට ඉතුරු කරගන්නවා නැතුව එකින් එක රේඛා හැම අඳින්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතකොට මේ විදිහට ඊට පස්සේ මේ හරිය ලා කොළ පාට වර්ණය එකතු කරනවා. මොකද මේ හරියට පොඩ්ඩක් ආලෝකයෙන් මේ පැත්තට වඩා වැඩියෙන් ලැබිලා තියෙනවා. ඒක නිසා අපි හරියට ලා කොළ පාට වර්ණය පොඩ්ඩක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ කොළේ මෙතන නැම්මේ අඳුරක් තියෙනවා. අන්නේ අඳුර මතු කරගන්න අපි ඔය විදිහට වර්ණ එකතු කරා. ඊට පස්සේ මේ පැත්තට තියෙන කොළේ තියෙන්නේ කොළ පැහැයට උරු වර්ණමයි. මේ විදිහට කොළ එකකින් එක බලලා ඒ කොළේ වර්ණය කොහොමද තියෙන්නේ, ආලෝකය කොහොමද වැටිලා තියෙන්නේ, ඒව පිළිබඳ අවබෝධය ලබාගෙන පාඩ කරන්න තියෙනවා. දැන් අපි කොළයක් දෙකක් පාඩ කරානේ. ඒකෙන් ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි ක්‍රෝටන් කොළයක්, ඕනෑම වර්ගයේ ක්‍රෝටන් කොළයක්, පළ පත්‍ර පළල් සහ පළලෙන් අඩු විවිධ හැඩ තියෙන ක්‍රෝටන් වර්ග තියෙනවා. මේ මොන එක ආවත් අපිට මේ විදිහට ඒකේ වර්ණය විහිදලා තියෙන දිහාව බලලා වර්ණ ගණන ගන්න පුළුවන්. මේ ආකාරයට ඊට පස්සේ අපි කොළේ අගට පොඩි අඳුරු ගතියක් එකතු කරනවා. මෙතන කොළේ නැමුණු ස්වභාවයකුත් තියෙනවා. ඊපස්සේ මෙරුන් වර්ණයත් පොඩ්ඩක් එකතු කරගන්න. රඳුරට මේ වර්ණෙත් එක්ක මිශ්‍ර වුණාම ලින්ට වඩා ආලෝකයක් කොළේට ලැබෙනවා. හරිද? පිට තව ඉස්දිරියෙන් කොළයක් ඉතුරු වෙලා තියෙනවා. එකටත් අපි තැඹිලි කහ මිශ්‍ර වර්ණ ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කොළ වර්ණයත් මේ විදිහට එකතු කරගන්නවා. කොළේ රේඛා නාරටි යම් රටාවකට එහෙම නැත්නම් යම් රිද්මයකට තමයි පිහිටලා තියෙන්නේ. ඒක අවබෝධ කරගෙන මේ විදිහට වර්ණ කරාම අපිට කොළේ තියෙන නියම ගති ලක්ෂණ මතු කරගන්න එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. මොකද අපි ඒවට යොදන වර්ණ මොනවද කියලා අවබෝධය නම් ලබාගත යුතුයි. එහෙම නැත්නම් අපිට ඒක කරගන්න අමාරුයි. මේ විදිහට මෙතන මේ කොළේට වැහිලා තියෙන නිසා මම එතනට මුලට තද වර්ණයක් පොඩ්ඩක් එකතු කරගත්තා මෙරුන් පාටින්. යා කරේට හොඳයි. ඊළඟට අපි ද්‍රව්‍ය ටික තියෙන ලෑල්ල තියෙනවනේ. ලෑල්ලට වර්ණ යොදන්නේ කොහොමද කියලා ඊළඟ පියවරෙන් බලමු. මම බාණ්ඩ තියෙන ආසන්නේම වර්ණය ටිකක් තද කරනවා. මොකද ආලෝකය අඳුර සහ ආලෝකය වැටුනහම ඒකේ වෙනස පෙන්වන්න ඕන නිසා ලෑලි මෙන්න මේ ප්‍රදේශයට අඳුර වැඩිනේ. මෙතන පෙට්ටිය සහ මේ වගේ ප්ලාස්ටික් ජොග්ගු දෙකම තියෙන නිසා මෙතන අඳුරු ගතියක් දක්නට ලැබෙනවා. එතකොට අපි දෙන්න පොඩ්ඩක් වැඩිපුර අඳුර භාවිතා කළාට ගැටලුවක් නැහැ. බාණ්ඩ ළඟ
මේ වගේ මෙරුන් පාට එහෙම නැත්නම් ගුරු පාට භාවිතා කරනවා පාණ්ඩවල අඳුර යම් ප්‍රමාණයක් ලෑල්ල මත පතිත වෙන නිසා මේ වගේ ඊළඟට මේ ප්‍රදේශයට වැඩිපුර ආලෝකයක් වැටලා තියෙන නිසා මම මෙන්න මේ මඩ කහ පාට වැඩිපුර එකතු කරනවා ගුරු පාටට වඩා දැන් අපිට මේකේ ලොකු ඉඩවකාශයක් ලෑල්ලේ තියෙනවා නම් අපිට මේ වගේ තැන් වල පාට කූර පොඩි කෑලි වලට කඩලා ගන්න පුළුවන් කෑලි වලට කඩලා පැත්ත දාලා ගන්න පුළුවන් එතකොට ඉක්මනින් වර්ණ කරගැනීමේ හැකියාවත් ලැබෙනවා ඊට පස්සේ මේ මුහුණතට සුදු වර්ණයත් එකතු කරනවා මොකද සුදු වර්ණය එකතු කරාම අර වර්ණ ටික හොඳට මිශ්‍ර වෙන නිසා ඒ වගේ අපි අනිකුත් කොටස් ටිකත් පාට කරගමු ලෑල්ලේ ඝනකම පෙන්වනකොට මේ වගේ දෙපැත්තේ වර්ණ තදට වර්ණ කරගන්නෝ ඊට පස්සේ මේ හරියට එන්න මඩ කහ පාට යම් ප්‍රමාණයකට එකතු කරගෙන ඊටු ටික අපි සුදු වර්ණය පාවිච්චි කරනවා අර වර්ණ ටික මිශ්‍ර වෙලා යන මේ විදිහට එතකොට අවසානයේ අපි මෙතෙන්ට කළු වර්ණයත් පොඩ්ඩක් එකතු කරනවා විදියට මේ විදියට ලෑල්ලි සම්පූර්ණ වර්ණ ටික අපි ගා ගන්න ඕන මොකද අපිට විභාගයේදී පුතේ දුවේ පුතේ හම්බ වෙන්නේ පැය දෙකක කාලයක් නිසා අපි මේක සම්පූර්ණ වර්ණ ගන්නව ගන්න ඕනේ මේ පැය දෙක ඇතුළත ඒක නිසා මේ වර්ණ ගාන විදිය ඉගෙන ගත්තට පස්සේ අපි ඒක පොඩ්ඩක් වේගයෙන් කරන්නේ කොහොමද කියලත් අවබෝධ කරගන්න ඕන. මම කිව්වනේ පාට කූර් පැත්ත දාලා ගන්න කියලා පොඩි කෑලි වලට කඩලා. එතකොට මෙන්න මෙහෙම වර්ණ ටෝන් එකක් අපිට ඉබේම ගෑවෙනවා අඩු වැඩි වර්ණ ටෝන් එකක්. පසුබිම මෙහෙම ගන්නකොට මම කියලා දෙන්නම් ඒක. පසුබිම මේ වර්ණය ගන්නකොට අපිට නිදහසේ පාට කෑලි මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ සුදු වර්ණයත් අපි මේ විදිහට එකතු කරගන්නවා. කරලා නැවත තදගුරු පාට මේ අතරට එකතු කරගන්නවා දැන් ලෑල්ලි මේ මතු පිට ඝනකම පෙන්වන පැත්තේ මෙන්න මෙතන තමයි ආයි මේකේ අඳුරු වෙන්නේ. ඊට පස්සේ මෙතන මුල්ලටත් අපි අඳුර පොඩ්ඩක් එකතු කරනවා අර කලින් ගාපු ක්‍රමයටම. කලින් ගාපු වර්ණ ටිකම පාවිච්චි කරලා මෙතන ලෑල්ලි ඝනකම් රේඛාව පෙන්වනවා. ඒ වගේ මෙතන දුබල පුතාලත් දැන් මේ විදිහට ලෑල්ල සහ ද්‍රව්‍ය ටික වර්ණ කරගෙන ඉවරයි කියලා ගැටලුත් ඇති වෙන්නේ නැති නමුත් අපි කියපු ශිල්ප ක්‍රම ටික පාවිච්චි කරෝතින් අපිට මේක නිවැරදිව ගාගැනීමේ හැකියාව
ලැබෙනවා මේ ආකාරයට හරි ඊළඟට අපි මේකට ගැළපෙන පසුබිම පසුබිම් වර්ණය යොදන්න ඕන අපි මෙරුන් පාට වර්ණය භාවිතා කරලා තියෙනවා එකේ පාට කූරු පැත්ත දාලා භාණ්ඩ ළඟ වර්ණය පොඩ්ඩක් තද වෙන්නත් ඈතට යන්න වර්ණය ලාවෙන්නත් තමයි පාට කරන්න ඕන. එහෙදී මම මේ පාට කූර අල්ලන විදිය සහ පාට කෑල අල්ලන විදිය පොඩ්ඩක් බලන්න. පාට කෑල පැත්ත දාලා තමයි මම අල්ලලා දෙන්නේ. ඊට පස්සේ රෝස පාට එකත් කිට්ටුවෙන් යන වර්ණයක් නිසා අපි රෝස පාට වර්ණය භාවිත කරලා මේ භාණ්ඩ ළඟ අපි මෙහෙම වර්ණ කරන්න හේතුව තමයි මේක පසුබිමෙන් මතු කරගන්න ඕනේ අපි ඉස්සරහට භාණ්ඩ ටික නැත්තම් මේක පසුබිමෙන් මතු වෙන්නේ නැත්තම් ඉස්මතු වෙලා පේන්නේ නැත්තම් මේක ගැටලුවක් තියෙනවා පසුබිමෙන් අපි බ්‍රව්‍ය ටික ඉස්සරහට මතු කරගන්න ඕනේ මේ මතු කරගන්න නම් මෙන්න මේ විදිහට වර්ණ කීපයක් අරගෙන වර්ණ කරන්න ඕනේ මේ විදිහට එකම වර්ණයක් නෙමෙයි අපිට අභිමත පරිදි භාණ්ඩ ටික ඉස්මතු කරගන්න මේ වගේ වර්ණ කීපයක් භාවිත කරන්න පුළුවන් ලෑල්ල ඉස්මතු කරගන්න අපි ලෑල්ල යට එහෙම නැත්නම් ලෑල්ල ඉස්මතු කරගන්න මේ වගේ අඳුරු පසුබිම අඳුරු කරලා ඉස්මතු කරගන්නවා ඊට පස්සේ අපි මේ භාණ්ඩ අතර තියෙන ඉඩ අර විදියටම වර්ණ පූර්ණය කරගන්න ඕනේ භාණ්ඩ ටික ඉස්මතු වෙලා පේන විදියට ආකාරයට භාණ්ඩ ළඟ වර්ණය පොඩ්ඩක් අපි තද කරලා පාවිච්චි කරනවා තවත් වර්ණය අපි මේ හරි අඳුරු කරාම මේ කොළයිත්ත ඉස්සරහට මතු කරගන්න පුළුවන්. මොකද අවශ්‍යයි අපිට මේක පසුබිමෙන් ඉස්සරහට මතු කරගන්න එක. ඒක ප්‍රධාන කාරණාවන් නිසා තමයි මම මේ විදිහට මේ භාණ්ඩ ළඟ පොඩ්ඩක් වර්ණ අඳුරු කරලා ගාලා ඈතට යන වර්ණ ලාවට යොදන්නේ. මොකද අපි මේක වර්ණ ගෙන්වීමේදී වර්ණ සමබරතාවය ඒ හැම දෙයක්ම ආරක්ෂා කරගෙන තමයි වර්ණ කරන්න ඕනේ. එතකොට අපි පාවිච්චි කරලා තියෙන තව ලා කුල පාට කහ පාට ඒ වගේ ලා ටෝන් එකක් තියෙන වර්ණ පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒ නිදහස තියෙනවා.
මේ විදිහට මේ පෙත්තට අපි අර වර්ණ ටෝන් එකෙන් මිදිලා වෙනත් වර්ණයක් යන විදිහට වර්ණ ගන්වීම කරනවා. ඊළඟට ඉදිරිපස ලෑල් ඉදිරිපසත් අපි මේ වගේ වර්ණ ටිකක් ආලේප කරගන්නවා. අපි කළුපාට පාවිච්චි කරලා මේක තව පොඩ්ඩක් ඉස්සරහට මේ විදිහට මතු කරගන්නවා. කළුපාට වර්ණය අපි පාවිච්චි කරනකොට පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. මේ විදිහට මං හිතනවා ඩොවේ ටික තලයෙන් අපිට ඉස්සරහට මතු කරගන්න හැකියාව ලැබුණා මෙන්න මේ වර්ණ භාවිතා කිරීම තුළින්. විවිධ ක්‍රම ශිල්ප පාවිච්චි කරන අපි මේවා වර්ණ ගැන්වීමේදී මේ එක ශිල්ප ක්‍රමයක් තමයි මං අද ඔයගොල්ලන්ට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරේ. හොඳයි දුවේ පුතේ, එහෙනම් අපි ද්‍රව්‍ය බලයඳීමේ පාඩම තුළින් අද වර්ණ පූර්ණ කරන විදිය තමයි ඉගෙන ගත්තේ. ඉතින් මේ ද්‍රව්‍යයන් වල වර්ණ නිර්මිත වස්තුන් සහ එහෙම නැත්නම් ස්වාභාවික වස්තුන් වලට වර්ණ යොදනකොට වර්ණ පූර්ණේ කරන්නේ කොහොමද, ඒවැ ත්‍රිමාණගති ලක්ෂණ මතු කරන්නේ කොහොමද කියලා අපි ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔබට නිවසේදී නැවත නැවතත් මෙවැනි අභ්‍යාස කිරීම තුළින් ද්‍රව්‍ය බලයඳීමේ පේපරය එහෙම නැත්නම් ද්‍රව්‍ය බලයඳීමේ ක්‍රියාකාරකම ඉතාම පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙනවා. හොඳයි, එහෙනම් දුවේ පුතේ, නැවතත් මෙවැනි රසබර පාඩමකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.